ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හොඳට අහගෙන ඉන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේක වෙනසක් නෑ. ඕනනම් අකුරු වෙනස් වෙයි, වචන වෙනස් වෙයි. මේ අදහස. ඔබතුමා පැහැදිලිව කියනවා. සාමකාමී අරකලකරුවන් ආරක්ෂා කිරීමටත් ඕන් වෙනුවෙන් පිටි පෙනී සිටීමටත් මම විශේෂ කාර්යාංශයක් පිටවනවා. ඔබතුමා දන්නවා මේ අරගලය කියන්නේ ගෝල් ෆේස් නෙවෙයි. මේක මිනිසුන්ගේ බඩගින්න. මේ පාලකයෝ ඇති කරපු බඩගින්න. මේ ගින්න තමයි ප්‍රකාශන වන සංකේතාත්මක ස්ථානයේ තමයි මේ ගෝල් ෆේස් එක කියන්නේ වෙන මොනවත් නෙවෙයි. මෙතෙන්දී ඔබතුමා හඳුර ගන්න ඕනේ හරියට මේ සාමකාමී කවුද ප්‍රචණ්ඩ කවුද කියලා. ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිරීම කරපු කට්ටියට ඕනනම් ගෝල් ෆේස් එකේ හරි ගෙනහැල්ලා දඬුවම් දෙන්න. ඒක ගැන අපේ කිසිම කතාවකුත් නැහැ. අපි ඒවට සම්බන්ධ වෙන්නෙත් නැහැ. අපි ඒව සම්පූර්ණ මේ ගිනි තැබීම් අරෝමයට සම්පූර්ණ විරුද්ධයි. ඔබතුමාගේ නිවස ගිනි තැබීම් වෙලාවේ මං කම්පා වුණා. ඒව මං ඊයේ ගියා ජෝසෆ් ස්ටාලින් සහෝදරයව බලන්න. අපිත් එක දීර්ඝ කාලිනව වැඩ කරා. 2015 අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබතුමාට මතක ඇති කැම්පේන් එක. අපේ ප්‍රජාව මධ්‍යස්ථානයේ බුදියගෙන ඉඳලා පැය 24 ඔබතුමාව අගමැති කරන්න වැඩ කරු මිනිහෙක්. මාස 3ක් යනකොට අපේ ආණ්ඩුවේ හැසිරීම අනුව ඉස්සෙල්ලම අපෙන් ඉවත් වුණ එක්කෙනා තමයි ජෝසෆ් ස්ටාලින්. දැන් ඔබතුමාට වාර්තා කරලා ඇති එයා පෙරටුගාමි කට්ටියත් එක්ක ඉන්නවා කියලා. ඒකේ ඇතුලේ ප්‍රශ්නයක් JVP වෘත්ති සමිතිත් එක්ක මේව කරන්න නම්. නමුත් ඔහු අවිංසාවාදී අහිංසක මිනිහෙක්. දැන් එයාව 12 වෙනිදා වෙනකන් දැම්මා. මං අපේ සමන් රත්නප්‍රිය සහෝදරයටත් කතා කළා. මං කිව්වා ඔයයි AI දෙන්නම එක රැස්වීම කතා කරලා ඔයා ඩිරෙක්ටර් ජෙනරල් වෙනවා, එයා හිරේ යනවා. ඒක වෙන්න බෑ. ඔබතුමා මේ අනවශ්‍ය නඩු පවර්ලා තියෙන ඒවා නීතිපතිතුමත් එක්ක කතා කරලා මේව කරන්නේ. ඒකම හොඳ සංඥාවක් වෙයි මේ යන ගමන ගැන.